ආයුබෝවන් හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ හරිඳු ටෙක්ෂර් YouTube channel එකත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඊමේල් account එක කොහොමද ලේසියෙන්ම අයින් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ දේ ගැන ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. වීඩියෝත් එක්ක දිගටම ඉන්න. තවමත් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න, notification bell එකත් ඕල් ලිස්ස දාගන්න. මේ වගේ වීඩියෝ ඉදිරියටත් දාපු ගමන් ඔයාලට notification පණිවිඩයක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද Gmail account එක ඉවත් කරගන්නේ කියලා බලමු. හරි. ඔයාලා එකටම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන setting app එකට යන එක. ඉතින් මේ විදිහට දැන් මම setting app එක open කරගත්තා. setting open කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ටිකක් යටට එන්න. යටට එද්දී ඔයාට බලා ගන්න පුළුවන් account කියලා එකක් තියෙනවා. account ඊට යටින් දෙනවා Google කියලා. ඉතින් මේ account කෙනෙකුට ඔයාලා touch කරගන්න ඕනේ. ඒක touch කරගත්තට පස්සේ ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් Google කියලා එකක් තියෙනවා. මෙන්න මේ Google කියන තැනට යන්න. එතනට ගියාට පස්සේ ඔයාගේ phone එකේ මේ වෙනකොට තියෙන Gmail account මෙතනදී පෙන්නනවා. ඉතින් ඔයාට delete කරගන්න අවශ්‍ය Gmail account එක උඩ මෙන්න මේ විදිහට touch කරගන්න ඕනේ. ඔයා මේ Gmail account එක උඩ touch කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට යටින් බලා ගන්න පුළුවන් remove account කියලා එකක් තියෙනවා. මෙන්න මේ විදිහට remove කියලා තියෙනවා dustbin icon එක. මෙන්න මෙතන ඔයාලා එකපාරක් touch කරගන්න ඕනේ. එතන touch කරගත්තට පස්සේ remove cancel කියලා එනවා. මෙතනින් ඔයා remove කියන එක දෙන්න ඕනේ. එතන දුන්නාට පස්සේ මේ විදිහට ටිකක් වෙලා ඉද්දි ඔයාගේ account එක නැතු වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් දැන් මෙතනින් ඒක නැතුව ගියා. අනිත් සියලුම account මෙන්න මේ විදිහට තමා ඔයාගේ phone එකෙන් අයින් කරගන්නේ. ඉතින් phone එකෙන් නැතුව permanent delete කරන විදිහ ගැන මම වීඩියෝයක් කරලා තියෙනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් වීඩියෝ වල like එකක් දාලා ඔයාගේ අදහසත් පහලින් comment එකක් දාලා යන්න. තවමත් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න, notification bell එකත් ඕල් ලිස්ස දාගත්තොත් මේ වගේ වීඩියෝ දාව ගමන් ඉදිරියට notification පණිවිඩයක් මගින් දැනගන්න පුළුවන්. එහෙනම් අදට යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.